තෙරුවන් සරණයි පින්නතුනි. අද අපි මේ පින්නොත් හැම දෙනාට සිහිපත් කරලා දෙන්න කල්පනා කළා. හිත සංසිඳුවගෙන ඉන්නේ කොහොමද? හිත සංසිඳවන ධර්මයන් මොනවාද? හිත විසිරෙන්න හේතු මොනවාද? හිත විසිරුණයින් පස්සේ ඒවෙන් තියෙන ආදීනව මොනවාද කියලා මේ පින්නොත් හැම දෙනාට සිහිපත් කරලා දෙන්න කල්පනා කළා. දැන් ඔබ දන්නවා අපේ හිත සංසිඳෙන්නේ නැත්තම් සුවපහසුවක් ඇති වෙන්නේ නැත්තම් සැනසීමක් සැනසෙල්ලක් ඇති වෙන්නේ නැත්තම් ඒකට හේතුව තමයි රාගය. රාගයෙන් මොකද කරන්නේ? අපේ හිතේ සැනසෙල්ල නැති කරනවා, පීඩාව ඇති කරනවා, සුවපහසුව නැති කරනවා, කලබලේ උපද්දවනවා. ඒ වගේම අපේ හිතේ තරහ මොකද කරන්නේ? අපේ හිතේ තියෙන සංසිඳීම නැති කරලා දානවා, සුවපහසු නැති කරලා දානවා, කලබලයේ සැකය පීඩාව උපද්දවනවා. සංසිඳීම නැහැ එතකොට. ඒ වගේම අපේ හිතේ සංසිඳීම නැති කරන්න හේතු වෙනවා මෝහය. මෝහය කියන්නේ මුලාව. ඇත්ත ඇති සැටියෙන් නොදන්නා බව හේතු වෙනවා අපේ හිතේ තියෙන සංසිඳීම නැති කරන්න, කලබලය ඇති කරන්න, සැකය උපද්දවන්න, පීඩා ඇති කරන්න හේතු වෙනවා. මේ අකුසල් මුල් වෙනවා අපේ හිතේ තියෙන සංසිඳීම නැති කළා. අපිට පීඩාව ඇති කරවන්න තමයි මේ අකුසල් හේතු වෙන්නේ. ඒ වගේම මේ රාග, දේශ, මෝහ කියන අකුසල් මූල. මේ අකුසල් මුල් හේතු වෙලා තවත් අකුසල් ඇති වෙනවා. මේ අකුසල් මුල් හේතුවෙන් තවත් අකුසල් ඇති වෙනවා. ඒ මොනවාද? ඉරිසියාව ඇති වෙනවා. ඉතාම භයානක අකුසලයක්. ඉරිසියාව ඇති වුණාම තමන්ගේ හිතේ කිසිම සුවපහසුවක් නැහැ. සැනසිල්ලක් නැහැ, සංසිඳීමක් නැහැ, නිවුණ හිතක් නැහැ. පීඩාකාරී, ඊටාම කලබලකාරී, ඊටාම දුක් උපද්දවන, තමන්ටත් අනුන්ටත් අහැපත උපද්දවන ඊටාම භයානක අකුසල් ස්වභාවයක් තමයි ඊරිසියාව කියන්නේ. එතකොට රාග, දේශ, මෝහ කියන අකුසල් මූලයන් හේතුවලා මේ ඊරිසියාව හට ගන්නවා. ක්‍රෝධය හට ගන්නවා, වෛරය හට ගන්නවා, එකට එක් කිරීම හට ගන්නවා, ගුණමකකම හට ගන්නවා. මේ භයානක අකුසල් ඇති වෙනවා. මේ අකුසල් ඇති වුණාම පින්නතුනේ අපිටත් පීඩාව ඇති කරනවා. ඒ අකුසල් සිතින් අපි ක්‍රියා කරනකොට අනිත් අයටත් අයහපත සංසිඳීම නැති කරලා පීඩාව ඇති කරන්න මේ අකුසල් හේතු වෙනවා. ඉතින් පින්නතුනේ මේ අකුසල් වල භයානකකම කියලා දෙන්න මම මේ පින්නතුන්ට අතීත පෝර්ත්‍යක්, අතීත කතාන්තරයක් ඉස්මතු කරන්න කල්පනා කරා. අතීත කාලයේදී මේ ධනවත් සිටුවරෙක් හිටියා. මේ සිටුතුමා විවාහ වුණා. නමුත් ඒ විවාහ වුණ බිරිඳට, සිටු කුමරියට ළමයි නැහැ. බොහෝ කලයක් බලාගෙන හිටියා, ළමයි හම්බ වෙන්නේ නැහැ. ඉතින් මොකද කළේ? මෙයා තවත් බිරිඳෑ කෙනෙක් ගෙනාව ගෙදරට. තවත් බිරිඳෑ කෙනෙක් ගෙදරට ගෙනාවා. ගෙනල්ලා එයාට හොඳට දැන් සලකනවා. ඉතින් මොකද වුනේ? කාලයක් යනකොට මේ සිටු කුමරිට ඔන්න දරුවෙක් පිළිසිඳ ගත්තා. කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තා. ඉතින් මොකද වුනේ? මෙයා හැමෝටම කිව්වා. අර මෙයාගේ යෙහෙළියට, ස්වාමියාගේ අනිත් බිරිඳටත් කිව්වා. ඉතින් මොකද කරේ? අර අනිත් බිරිඳ හරියට තරහා ගත්තා. හරියට තරහා ගත්තා. හිත අස්සෙන් ඉරිසියාව ඇති වුණා. මොකද කරේ? මං ඉඳපංගු කරන්න කියලා මොකද කරේ? කෑමට මිශ්‍ර කරලා අර දරුවා නැති වෙන්න බෙහෙත් දුන්නා. මොකද වුනේ? ඒ දරුවා නැති වුණා. ඉතින් ඔහම කාලයක් ගියාම ඔන්න නැවතත් ඇය දරුවෙක් ලබන්න සුදුසු ස්වභාවයට පත් වුණා. මෙයා නැවතත් හැර හැමෝටම කිව්වා. කිව්වහම මොකද උනේ? අර ස්වාමියාගේ පළවෙනි බිරිඳට තරහ ඇති වුණා, ඉරිසියාව ඇති වුණා. දැන් Tamanට ළමයි නැති නිසා මෙයාට ළමයක් ලැබුණොත් මෙයාට තමයි සැලකිල්ල වැඩි වෙන්නේ කියලා හිතලා ඉරිසියා කරලා මොකද කරේ? අර ළමයා නැති වෙන්න නැවතත් කෑමට විස්තර කරලා දුන්නා. මොකද උනේ? ඒ ළමයාත් නැති වුණා. දැන් මේ අයට පොඩි සැකයක් ඇති වෙලා තියෙනවා. මේ ළමයි දෙන්නම නැති වෙන්න මෙයාගේ යම් සම්බන්ධයක් තියෙනවා. ඉතින් මොකද කරේ? දැන් තුන්වෙනි ළමයාත් හම්බෙන්න දැන් ඉන්නවා. මෙයා කාටවත් කිව්වේ නැහැ. ඔන්න ටික කලක් යනකොට දැන් මෙයාගේ කුස එළියට නෙරා ඇවිල්ලා දැන් මෙයාව පෙනෙන්න ගත්තා. දැන් මෙයා දරුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා අරයට ප්‍රකට වුණා. එයා මොකද කරේ? නැවතත් තරහසිතින්, ඉරිසියාකාරසිතින් මොකද කරේ? අර ළමයා නැති වෙන්න බෙහෙත් දුන්නා. දැන් ඉස්සෙල්ලා වගේ නෙමේ, දැන් ළමයා වැඩිලා හිටියේ කුස ඇතුලේ. බෙහෙත් දුන්නා. මොකද උනේ? ළමයා බඩ ඇතුලේ මැරුණා. දැන් ඒ අම්මටත්
බොහෝ මමාරුුණා, මරණාසන්න වුණා. ඉති මේ අම්ම දැනගත්ත මේ ස්වාමයාගේ පළවෙනි බිරිඳ තමා මේ පළවෙනි ළමය දෙවිනි ළමයවට නැති කරේ. මේකටත් හේතුනේ මෙයාම තමා කියලා මොකද වුණේ, තරහා ඇති කරගත්තා. උඹ උපදින උපදින ආත්මි උබ හදන ළමය මං විනාශ කරනවා කියන වෛර සිතින් මැරුණා. අර අම්ම මැරුණා. මැරිලා මොකද වුණේ, බොහෝ තිරිසං ආත්මවල ඉපදුනා. අර අම්ම කියපු විදිහටම අරයාගේ අරය යන්තාක් දරුවෝ උපදිනවා, ඒ දරුවෝ ඔක්කොම විනාශ කරා. ඉතින් මොකද වුණේ, අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ සැවැත් නුවර මේ අර ඉස්සෙල්ලා ළමයි නැති කරපු කෙනා දැන් සිටු කුමාරිකාවක්. අර ළමයි නැති කරපු කෙනා දැන් විවාහ වෙලා ඔන්න දැන් දරුවෙක් ලැබිලා ඉන්නකොට දවසක් මෙයා දැක්කා මෙයාගේ දරුවගේ තොටිල්ල ගාව ඉතාම විරූපී ස්වභාවයෙන් යුතු භයානක ස්වභාවයෙන් යුතු කෙනෙක් ඉන්නවා. මෙයා ඉක්මනට ළඟට යනකොට ගිහිල්ලා බැලුවා, ළමයා මැරිලා. අර පෙර සසරේ වෛරය ඇති කරගත්තු අර ළමයි මරපු කෙනා යක්ෂණියක් වෙනා ඇවිල්ලා අර දරුවව බිලිගත්තා. ඉතින් මොකද වුනේ, මේ අය නැවතත් දරුවෙක් හැදුවා. ඒ දරුවත් ඒ වගේම ඇවිල්ලා අර යක්ෂණී බිලිගත්තා. ඉතින් මේ අයට තුන්වෙනි දරුවත් හම්බුණා. දැන් තුන්වෙනි දරුවා ඉතාම පරිස්සම් කරගෙන ආරක්ෂා කරගෙන ඉන්නවා. දවසක් මේ කුමාරිකාව නාන්න ගියා තොටුපොළට. ගියාම දරුවා නාවල ගොඩින් තියලා දැන් අම්මා නානවා. දැක්ක ඈතින් ඉතාම භයානක ස්වරූපයෙන් යුතු කෙනෙක් දරුවට ලං වෙනවා දැක්කා. මෙයා මොකද කරේ, ඉක්මනින් අර ළමයා වඩාගෙන කෑ ගහගෙන පාර දිගේ දිව්වා ජේතවනාරාමයට දිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වෙලාවේ දහම් මණ්ඩපේ වැඩ සිටියා. මේ අම්මා දුවගෙන ඇවිල්ලා, ස්වාමිනී මේ දරුවා ඔබට බාරයි, ඔබ වහන්සේට බාරයි කියලා භාග්‍යතුන් වහන්සේගේ දෙපා මුල තිබ්බා. ඉතින් අර යක්ෂණී එළවගෙන ආවා. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ බලය නිසා ජේතවනාරාමේ ගේට්ටුව ළඟ නැවතුණා. ඇතුළට එන්න බෑ. ඊට පස්සේ දැන් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ සිද්ධිය, අතීත ප්‍රවෘත්ති දන්නවා. ඒ නිසා මේ යක්ෂණීට එන්න කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ එන්න කියලා ප්‍රකාශ කළා. දැන් ඔබේ මේ වෛරය, අතීත සංසාරයේ බොහෝ කලක් ඔබ මේ පවත්වගෙන වෛරය අතහරින්න. වෛරයෙන් වෛරය සංසිඳින්නේ නැහැ. වෛර නොකිරීමෙන්මයි වෛරය සංසිඳින්නේ. ඒක සනාතන ධර්මයක් කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා. ඊට පස්සේ මේ යක්ෂණී අර සසරේ පවත්වගෙන ආපු ඒ වෛරය අත්හැරලා දැම්මා. මේ යක්ෂණීගේ නම කාලි, කාලි යක්ෂණී. ඉතින් මෙයා වෛරය අත්හැරලා දැම්මා. භාග්‍යතුන් වහන්සේ මේ පිරිසට අතීත කතා පෝර්තිය හෙළි කළා. අතීතයේදී වෛර බැඳගත්ත නිසා, ඉරිසියාව නිසා මොකද වුනේ, ඉරිසියාවෙන් කටයුතු කිරීම නිසා වෛරය ඇති වුණා. තමන්ටත් අනුන්ටත් අයහපත සිද්ධ කළා. තමන්ගේ සුව පහසුවත් නැති කරගත්තා. සසරයේ බොහෝ කලක් වෛර කරමින් තමනුත් පීඩාවට පත්වෙමින් අනුත් පීඩාවට පත්වෙමින් එන්න හේතු වුණා ඉරිසියා කිරීම. එතකොට ඉරිසියාව නිසාම වෛරය හටගත්තා. බලන්න, එක අකුසලයක් නිසා අකුසල් කීපයක්ම හටගන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා බලන්න පින්නතුනි, අපිට සංසිඳීම ඇති වෙනවා. අපි අනුන්ගේ දියුණුවට ඉරිසියා නොකර ඉන්නවා නම් අපිට සංසිඳීමේ ඉන්න පුළුවන්. කොහොමද සංසිඳීමේ ඉන්නේ? අපි අනුන්ගේ යම් දියුණුවක්, අනුන්ගේ සුව පහසුවක්, අනුන්ගේ සැපයක් දැක්කොත් ඒ ගැන හිතලා සතුටු වෙන්න ඕන. අනේ කොයිතරම් හොඳද, එයාට තව තව මේ කටයුත්ත දියුණු කරගන්න ලැබේවා. තව තව එයාගේ මේ දියුණුවක් ඇද්ද, ඒව තව තව දියුණු වේවා කියලා මුදිතාව ඇති කරගන්න ඕන. අන්න එතකොට සංසිඳීමෙන් ඉන්න පුළුවන්. ඒ වගේම කරුණාව ඇති කරගන්න ඕන. ඒ වගේම මෙස්සිත ඇති කරගන්න ඕන. ඒ වගේම උපේක්ෂාසිත ඇති කරගන්න ඕන. එතකොට අපිට සංසිඳීමෙන් ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මේ අකුසල් ස්වභාවයේ හේතු වෙලා තමයි අපේ හිත්වල සංසිඳීම සැපය නැති වෙලා යන්න හේතු වෙන්නේ. අකුසලයෙන් තමයි අපේ හිතේ තියෙන සුවපහසු, සංසිඳීම, සැනසෙල්ල නැති කරලා දාන්නේ. එතකොට අකුසලයේ දුරු කරගත්තාම අපේ හිතේ සංසිඳීම, සැපය, සැහැල්ලුව, සුවපහසු ජීවිතේ තියෙනවා. එතකොට අපිට බාහිර කෙනෙක්ට බෑ අපේ සංසිඳීම නැති කරගන්න. එතකොට අපිට සිද්ධ වෙනවා, එහෙනම් අපි ධර්මය පුරුදු කරන්න සිද්ධ වෙනවා. ඉරිසියාව දුරු කරගන්න මුදිතාව පුරුදු කරන්න වෙනවා. අනුන්ගේ දියුණුව දැකලා
සතුටු සිත සොම්නස් සිත ඇති කරගන්න අපිට පුරුදු කරන්න වෙනවා. අනිත් අයගේ සැපය දැකලා අපි ඒ අය කෙරෙහි කරුණාව උපදව ගන්න අපිට පුරුදු කරන්න වෙනවා. අනිත් අය කෙරෙහි තරහ වෛර නැති සිත උපදින්න මෙස්සිත පුරුදු කරගන්න වෙනවා. ඒ වගේම උපේක්ෂාව පුරුදු කරගන්න වෙනවා. එතකොට මේ ගුණධර්ම පුරුදු කරොත් අපිට හැකියාව ලැබෙනවා සංසිඳීමෙන්, නිවීමෙන්, සැනසෙල්ලෙන් අපේ ජීවිතය ගත කරන්න. නැත්තම් අපිට සැනසෙල්ල ලබන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. පංචකාමයෙන් ලබන සුවපහසුව ඒක සුළු මොහොතකින් නැති වෙනවා. නමුත් ධර්මයෙන් ලබන සැප බොහෝ කලක් පවතිනවා. ධර්මය අවබෝධ කරගත්තොත් ඒක ආයි නොනැසෙන දෙයක් බවට පත් වෙනවා. දීර්ඝ සසරෙන් නිදහස් වෙන්න පවා ඒ ධර්මයන් පුරුදු කිරීම හේතු බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ අප සීලු දෙනාම කල්පනා කරමු, අපේ සංසිඳීම නැති කරන, අපේ සැනසෙල්ල නැති කරන, සැකය බය උපද්දවන මේ තරහා, රාගය, මෝහය, ඉරිසියාව, ක්‍රෝධය, වෛර කියන මේ අකුසල් වල ආදීනව දැකලා ඒ අකුසල් දුරු කරගෙන අපේ ජීවිතයට ආයෙත් කවදාවත් වෙනස් නොවන සැපේ වෙන ඒ උතුම් වූ ධර්ම අවබෝධ කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න ඕනෑ කියලා මේ හැම දෙනාම සාදුනාදයක් පවත්වන්න. හැම දෙනාට තෙරුවන් සරණයි.